අපි මංගිතන අද දවසේ වෘත්තිකයන්ගේ වෘත්ති සමිති එකමුතුව විදිහට ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ ඉතාම සංකේතාත්මක ගමනක්. අපි මෙතෙන්දි විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ පාලකයන් මේ රටේ වෘත්ති සමිති විශේෂයෙන් මේ රටේ වෘත්ති වේදීන්ගෙන් සතුම්ලත් වෘත්ති සමිති පාරට ඇවිල්ලා මේ කියපු හඬට කොයි විදිහටද ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් යම් නිරාවරණ කිරීමක් කරන්න. මේ රටේ නිර්ලජ්ජිත පාලකයන් මෙතෙන්ට ඇවිල්ලා මේ වෘත්තිකයන්ගේ ප්‍රශ්න වලට සවන් දෙනවා වෙනුවට අහුම්කම් දෙනවා වෙනුවට ඒවට ප්‍රතිචාර දක්වනවා වෙනුවට තාමත් සීත කාමරවල සාකච්ඡා කරමින් වගේ වගක් නැතුව ඉන්න බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා තාමත් අපි මේ සාකච්ඡාව සම්බන්ධව අද අපි ඉල්ලපු සාකච්ඡාව වගේ හේතු නිලධාරියෙක් එක්ක අපි ඉල්ලුවේ සාකච්ඡාව ජනාධිපතිවරයාට බැරි නම් ජටුමගානි ජනාධිපති ලේකම්වරයාත් එක්ක. නමුත් අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා පැය භාගයක් වෙනවා. මේ දක්වාමත් නිශ්චිතව මොකද්ද වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මෙතන ඉන්නවා වෘත්තිකයෝ 200කට වැඩි ප්‍රමාණයක්. ඉතාම සංකේතාත්මකව මෙතෙන්ට ඇවිල්ලා තියෙන වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, බැංකු ශාස්ත්‍රීය නිලධාරීන්, ඉංජිනේරු මහත්වරු මේ සියලු දෙනා ඉතාම සංකේතාත්මකව තමන්ගේ වෘත්ති සමිති නියෝජනය කරමින් ඇවිල්ලා ඉන්නේ. නමුත් කියන්න කනගාටුදායක කාරණේ තමයි මේ රටම මේ රටේ වෘත්තික සමස්ත ප්‍රජාවම නියෝජනය කරමින් මේ ඇවිල්ලා තියෙන පිරිස මහපාරේ තියලා මේ රටේ පාලකයන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ. මොකද අපි ඇතිතරම් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපේ හඬ අවදි කරලා තිනවා. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ අසාධාරණ අත්නෝමතික සහ අනීතික බදු ප්‍රතිපත්තියෙන් මේ රටට මේ මොහොතේදී වෙලා තියෙන හානිය ගැන අපි කියලා තිනවා. මේ රටේ බුද්ධි ගලණයට වෛද්‍යවරු රට දාලා යමින් ඉන්නවා, විශ්වවිද්‍යාල ආචාර්යවරු රට දාලා යමින් ඉන්නවා. කොහොමද මේතෙන්දි මේ කියන බදු ප්‍රතිපත්තිය එතෙන්ට තල්ලු කරලා තියෙන වෘත්තිකයන් කියන කාරණේ අපි කියලා තිනවා. විශේෂයෙන්ම ඉතාම සොච්චම් වැටුපකට වැඩ කරන මේ රටේ වෘත්තිකයන් මේ බදු ගෙව්වට පස්සේ එයාට ජීවත් වෙන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. අපි මේ අවුරුද්දක වගේ කාලයක් තිස්සේ දැන් මේක දිගටම කතා කරනවා. මෙතෙන්දි විශේෂයෙන්ම අපිට දුන්න පොරොන්දු එකක්වත් මේ දක්වා ඉෂ්ට වෙලා නැති වාතාවරණයක තමයි අපි මේ අවස්ථාවේදී පාරට බැහැලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අඩුම ගානේ මොකද්ද වෙන්නේ කියලා අපිට දුන්න පොරොන්දු හරහා ඒ කියපු කාරණේ ඉෂ්ට කරන්න කියලා.